ආයිබෝන් හැමෝටම ඉතින් ගොඩ කාලෙකට පස්සේ වීඩියෝක් කරගෙන එන්න ඔයාලට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ 2024 අවුරුද්දේදී ඔයාලගේ 2023 අවුරුද්දට අදාළ tax reduction refund එක apply කරන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩ දෙනෙක් පරණ වීඩියෝස් බලලා මේක කරන්න යන්නේ නැති, ඔයාලා දකින්න නැති app එක update වෙලා තියෙන්නේ දැන්. තියෙන විදිය වෙනස්, පොඩි වෙනසයි තියෙන්නේ. ඉතින් අපි බලමු 2024 අවුරුද්දේ අලුත් app එකෙන් කොහොමද මේ tax refund එක අපි apply කරගන්නේ කියලා. දැනට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රජිස්ටර් වෙලා ඉන්න කට්ටිය මෙතන ඉස්සරහට බලාගෙන යන්න. එහෙම රජිස්ටර් වෙලා නැති කට්ටිය ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ අර ප්‍රසාද් මිනිපුර කියලා අයියා කෙනෙක් YouTube channel එක දාලා තියෙනවා පරණ වීඩියෝ පරණ විදියට ඇප්ලයි කරන විදිය. ඉතින් ඒකේ තියෙනවා පළවෙනි ටිකේ වීඩියෝ එකේ account එක හදන විදිය. ඉතින් එතනින් ගිහිල්ලා බලලා ඒක කරගන්න. මම link එකක් දාලා තියන්න යටින්. එහෙනම් අපි ඉස්සල්ලාම ඇප් එක ඕපන් කරගෙන වැඩේට බහිමු. හරි, අපි ඉස්සල්ලාම මෙන්න එතන චොන්චේ මෙනු කියන එක ඕපන් කරගන්න ඕන. දකුණු පැත්තේ උඩම තියෙන ඉරිතුන ක්ලික් කරලා මෙතනින් මෙනු එක ඕපන් වුණාට පස්සේ කිජෝන් මෙනු පොගි කියලා තියෙන මේ රතු පාටින් මැද අන්න එතනට යන්න. ඊට පස්සේ මේ එන මෙනු එකෙන් ඔයාලට පේනවා වම් පැත්තේ තියෙනවා සිංගෝ නප්පු කියලා, අන්න ඒක තෝරන්න. ඊළඟට ඒ මෙනු එකේ තියෙනවා චොන්හප් සෝතක්සේ කියලා, සෝතක්සේ මෙන්න මේ විදිහට එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මේක පහළට ස්ක්‍රෝල් කරගෙන යන්න. මෙන්න මේ මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන චොන්හප් සෝතක්සේ කන්රෝ සෝතක්සින්ගෝ කියන එක ඔයාලා හොයාගන්න මෙතනින් පහළට ගිහිල්ලා. මෙන්න මේ විදිහට ඔයාලට නෝටිස් එකක් එනවා මේක තත්කි කල්ලා. ඔයාලා මෙතන අවුරුද්ද තෝරලා උඩින් ජෝහි කියන එක ඔබන්න. ජෝහි කියන එක මෙතන මොකද ප්‍රශ්නයක් නැත්තම් මෙන්න මේ විදිහට ඔයාලට ස්ක්‍රීන් එක එනවා. ඊළඟට තාමිතොන් කල්ලා මෙන්න මේන එක හකින් කරන්න. දැන් සංසේ පොගි කියන එක ක්ලික් කරලා මේ තලි දාලා තියෙන තැන පහළට ස්ක්‍රෝල් කරගෙන යන්න. ඊළඟට තාමිතෝන් කළා මේන එකත් හකින් කරන්න. ඊළඟට මෙන්න එතන ඔයාලගේ ID කාඩ් නම්බරය තියෙන තැන ජෝහි කියන එක ක්ලික් කරලා එක හකින් කරන්න. දැන් මෙතන මේ නේකුවින් කියලා තියෙන එක ඔයාලා වීකුගින් කියන තැනට දාන්න ඕන. ඊළඟට මෙන්න එතන යොන්ලක් චෝකෙන් තැන ඔයාලගේ ෆෝන් නම්බ එක තෝරන්න ඕනේ. මෙතනින් බින්දුව එකයි බින්දුව තෝරලා ඔයාලා පාවිච්චි කරන ෆෝන් නම්බ එක මෙතන දෙන්න. ඊළඟට ආපහු නෙක්ස්ට් තාමිතොන් දිලා හකින් කරන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලට එනවා. මෙන්න මෙතන තියෙන 21 යටතේ තියෙන අමවුන්ට් එක ඔයාලා ලියාගන්න, කොහේ හරි ලියාගන්න කොලේක. ඊළඟට ඔයාලා ස්ක්‍රෝල් කරලා මෙන්න මේ මම දාලා තියෙන ස්ක්‍රීන් එකේ සේ කම්මියන් කියන තැනට ඇවිල්ලා මෙතනත් පහළ ගියා. 53 යටතේ තියෙනවා කේසංගි කියලා. කේසංගි ක්ලික් කරලා ආපහු හකින් කරන්න. දැන් මේක පහළට පොඩ්ඩක් ගිහිල්ලා මෙන්න මේ මම ඉතාලියේ තියෙන තැන දාලා ඔයාලට මේක දාලා තියෙනවා 90% කියලා තියෙන තැන. මෙන්න මෙතන අර ඔයාලා ලියාගත්ත amount එක දාලා ඊළඟට මෙතන චොක්කම් කියන එක දෙන්න. දැන් මෙතනත් මෙන්න මේ විදිහට මම ස්ක්‍රීන් එකේ මේ දාලා තියෙන එක ඔයාලා හොයාගන්න පහළට ගිහින්. නප්පු කියලා තියෙන එක දෙවෙනියට තියෙන්නේ. මෙතනින් පහළට ගියහම දැන් ඔයාලට පේනවා ඇති මේ 73 යටතේ සමහරවිට මෙතන 74 යටතේ තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් ප්‍රමාණය මේ රින ලකුණක් එක්ක තියෙන්නේ අන්නේ ප්‍රමාණය. දැන් අපහු පහළට ගිහිල්ලා ඔයාලා මෙන්න මා ස්ක්‍රීන් එකේ දාපු එක තේරුවාම මෙන්න මෙතන ඔයාලගේ බැංකුව තෝරලා ඔයාලගේ බැංක් account number එක දෙන්න. ඔයාලා මේ සල්ලි ගන්න කැමති account number එක දෙන්න. හරි, එතකොට ඊට පස්සේ මේක අපහු අපි යට තියෙන මේ විදිහට ක්ලික් කරලා හකින් කරන්න. මෙන්න මේ විදිහට ඔයාලට මේක කම්ප්ලීට් වුණා කියලා එනවා. ආයෙත් ඒකත් හකින් කරාම මෙතන කොමිටික එනවා. ඔයාලගේ ඇඩ්‍රස් එක, නම,
එතකොට ෆෝන් නම්බ එක මේ විදිහට විස්තර ටික තියෙන එකක්. ඊළඟට අපහු මෙතනින් පොඩ්ඩක් පහළට ගිහිල්ලා සිංගෝනියම් කියන මෙන්න මේ ක්ලික් කරන්න. එතනින් ඔයාලා මේ මම දාලා තියෙන විදිහට මෙන්න මේක තෝරගන්න ඕන. මෙන්න මේ නම හරියට මතක තියාගන්න, මේක ෆොටෝ එකක් හරි ගහගෙන නැත්නම් මේක පෝස්ට් කරලා ඔයාලා මේ විදිහට මේ තියෙන තැනින් තෝරගන්න. දැන් අපහු පහලට ගිහින් ඔයාලගේ මේ බැංකු එකකවුන්් නම්බ එක මෙතන යටම තියෙනවා, එක අපහු චෙක් කරලා බලලා හරිනම් ඔයාලා යටින් තියෙන මේ සිංගෝ සෝ කියලා තියෙන පටන් ගන්න ඒ බටන එක ක්ලික් කරලා නෙක්ස්ට් කරන්න. මේන විසඩ් එකත් හකින් කරන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලා ඩීටේල්ස් එක බලා ගන්න පුළුවන් මෙතනින්. ඔයාලගේ බැංක් account ඩීටේල්, එතකොට නම, සේරම විස්තර මෙතන තියෙනවා. දැන් කොළ පාටින් තියෙන මෙන්න මේ ක්ලික් කරලා හකින් කරන්න. මෙතන තව පහළට ගියාම ඔයාලට පේන මේ ටික් එකක් දාන්න තැනක් තියෙනවා. මේ ටික් එක දාලා ආපහු හිතෝම් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලට මේකෙත් තියෙනවා චෝහිහාගේ කියලා මෙන්න එතන බටන් එකක් අළු පාටින්, ඒක ක්ලික් කරලා හකින් කරන්න. ඊළඟට මේ විදිහට පහලින් එනවා. ඔයාලට මෙතන ජොබ්ස් ජංග පොයි කියන එකෙන් ගිහිල්ලා මේක ප්‍රින්ට් කරගන්න පුළුවන් ඔයාලගේ රිසිප්ට් එක. මේ විදිහට එනවා විස්තරෙත් එක්ක. මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගන්න. මෙන්න මේ විදිහට තමයි කරගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත, සති දෙකක් ඇතුළත, මාස දෙකක් ඇතුළත මේ වගේ ඕන වෙලාවක ඔයාලගේ විත්ඩ්‍රෝ කරන්න පුළුවන් අමවුන්ට් එක account එකට වැටෙයි. ලොකු amount එකක් තියෙනවා නම් සමහර ලාවට කොටස් දෙකකට වගේ account එකට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක හින්දා කලබල වෙන්න එපා. ඒක ටික කාලයක් යනවා මේ වැඩේට. ඉතින් මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ මේක පොඩ්ඩක් app එක update වෙලා තියෙන්නේ වෙනස් වෙලා, ඒකයි නැත්තම් කලින් තිබුණ විදියට නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් එහෙනම් ගිහින් එන්න. යාලුවන්ටත් බලන්න, වීඩියෝ ෂෙයා කරන්න, අපිවත් ෆලෝ කරන් යන්න. සුබ දවසක් වේවා හැමෝටම.